නගරයට ගියාම පින්චයා කියන්න වෙනම කොටසක් ඇත්තෙත් නෑ. ඒක නිසා තමයි අපි ගොඩාක් අපහසුතාවයට පත් වෙන්නේ. එකම ආයතනයක් ගොඩ වෙන්නවත් බෑ. අපිට ප්‍රවේශ පහසුකම් ටික හදලා දෙනවා නම් ලොකුම උදව්වක්. මම දෘශ්‍යාභාර්ත කාන්තාවක්. පෞද්ගලික අවශ්‍යතා කර ගැනීම සඳහා පාර දැස්සොත් අපි හුඟක් ගැටළු වලට මුහුණ දෙනවා. මොකද අපිට ප්‍රවේශ පහසුකම් නොමැති තැන් බොහොමයි. අපි කලලයිට් එකට ගියත් අපිට පාර පයින්ද ගියාම අපිට ඇහෙන්නේ බස් යන සද්දේ විතරයි. අපිට ලයිට් පේන්නේ නැහැ. එතකොට අපි වෙනුවෙන් මොකක් හරි බෙල් එකක් වගේ දෙයක්වත් ලයිට් සිස්ටම් එකට වැටෙනවා දැකලා නැහැ අපි ඇත්තරම. අනිකුත් ප්‍රදේශවලට සාපේක්ෂව කොළඹ යම් තරමක් දුරට ප්‍රවේශ පහසුකම් තියෙනවා. නමුත් මම කියන්නේ 100%ක් ප්‍රවේශ පහසුකම් තියෙනවා කියලා. විවිධ දුෂ්කරතාවලට මම මගේ එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරනකොට මුහුණ දෙනවා. එකක් තමයි බිල්ඩින් වලට ඇතුල් වෙන එක. ගොඩක් ඒවායි ප්‍රවේශ පහසුකම් නැහැ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ආබාධ සහිත පුද්ගලයන්ට වැසිකිළි පහසුකම් නැති එක. කොයිම නගරයකටවත් කොයිම ආයතනයකට ආබාධිත කෙනෙක්ට තනියෙන් යන්න බෑ. තනියෙන් ගිහිල්ලා වැඩක් කරගන්න බෑ. මට තොරණ නගරයට තනියෙන් ඇවිල්ලා යන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. මම අවුරුදු දෙකක් විදේශ රටක අධ්‍යාපනය ලැබුව ඔස්ට්‍රේලියාවේ. ඔස්ට්‍රේලියාවේ ඇත්තටම ප්‍රවේශ පහසුකම් සැපීම නීතියක්. ආබාධිත ප්‍රජාවත් දෘශ්‍යාබාධිත ප්‍රජාවත් බාධක ගොඩක් මැද්දේ තමයි ජීවත් වෙන්නේ. ප්‍රවේශ පහසුකම් සැපීම කියන එක මේ එක්තරා ප්‍රජාවකට විශේෂ කොට සැලකීමක් නිසා මේක කරන්න ඕනේ කියන එක නෙමෙයි. සාමාන්‍යයෙන් හොඳට ඉන්න හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්න පුද්ගලයෙකුටත් සමහරක් වෙලාවට එයාගේ ජීවිත කාලය ඇතුළත යම්කිසි ආබාධිත තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. తాවකාලිකව හරි පූර්ණකාලීනව හරි. ඒකට මේ දේවල් මේ මිනිස්සුන්ටත් වැදගත් වෙනවා. ඉතින් මං හිතන්නේ ප්‍රවේශ පහසුකම් සැපීම සහ ආබාධ සහිත පුද්ගලයින් සමාජගත කිරීම කියන එක මුළු සමාජයේම වගකීමක්. අපිට ඕනේ අනුකම්පාව නෙවෙයි සහයෝගය. ඒ සහයෝගය දෙනවා නම් අනිත් අය සමානව අපිට ජීවත් වෙන්න පුළුවන්. ඇත්තටම ලංකාව ඇතුළේ ප්‍රවේශ පහසුකම් සඳහා නීති තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ ඒවා හරියාකාරව ක්‍රියාත්මක නොවීම. අපිත් කැමති නෑ ගේ ඇතුළට වෙලා ඉන්න. සමාජගත වෙන්න කැමතියි. අපිටත් චිත්‍රපටියක් බලන්න යන්න ඕනේ. එහෙම නැත්නම් තව තැනකට යන්න ඕනේ. යාළුවෙක්ගේ ගෙදරට යන්න ඕනේ. පන්සලකට යන්න ඕනේ. බොහෝ වෙලාවට පන්සල්වල බුදු ගෙටවත් ගිහිල්ලා බුදු ගේ වඳින්න විදියක් නැහැ.